දැන් හාමුදුරනේ දැන් උවහන්සේලත් දැන් මහබැංකුව කොල්ලේ ගැනද කතා කරන්නෙත් නෑ. උවහන්සේලා ඩීල් දාලා තියෙන. අපිට ඩීල් දාන්න දෙයක් නෑ. මොකද මහබැංකුව කියන හොරකම සිද්ධ කරේ ඒ වෙලාවේ ඒ රජය කරපු නලින් වික්‍රමසිංහ. ඒ වගේම රවි කරුණානායක වගේ බොහෝ පිරිසක් එකට එකතු වෙලා. එතකොට ඒ අය යම් කිසි විදිහකින් යට ගැහුව විදිහටම, ඒ කියන්නේ ඒක යට ගහන්න අර විදිය නීතිය. දැන් නීතිය නවල තියෙන රංජන රාමනායකලා. එතකොට නීතිපති එකෙන් එකේ ඉඳලා ආන් ඒ වගේම විනිශ්චකාරයන්ගේ ඉඳලා මෙරටේ හොරකමක් තිබිලා තියෙනෝනේ, ගනුදෙනුවක් තිබිලා තියෙනෝනේ. ඒ වගේම යම් කිසි විදිහක මේ සියලු නඩුහබ යට ගැහිීමේ වැඩපිළිවෙලක් තියලා තියෙනවා. ඉතින් මහා බැංකුවට සිද්ධ වෙලා තියෙනෙත් ඒක. අපි කියන්නේ අපි අදට නිහඬ නැහැ. අපි කියන්නේ පළවෙනි කාරණාව තමයි මහා බැංකුවේ ප්‍රශ්නේ එළියට ගන්න. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන ජනාධිපති විමර්ශන වාර්තා එළියට ගන්න. අරගෙන ඉවරලා මේක වහාම ක්‍රියාත්මක කළා හොරු ටිකට නිසි දඬුවම් දෙන්න. ඒක හිටපු අගමැතිද, රවි කරුණානායකද, ඒ වගේම ලියුම් ගනුදෙනු කරපු ටෙලිෆෝන් එකෙන් කතා කරපු පිරිසද, කිසි ගැටලුවක් නැහැ. හැමෝටම අපි නම් බලාගෙන ඉන්නේ මහා බැංකු හොරු අල්ලනකම්. විශේෂයෙන්ම හැමදෙරේ දැන් අපි ගත්තාම දැන් මේ එක පාර්ශවයකට විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරපු ජනාධිපතිවරණයේ සහයෝගය ලබා දුන්නු පිරිස තමයි මේ දඩයමට ගොදුරු වෙලා තියෙන්නේ. දැන් වහන්සේලත් ඍජුවම මේව කරන්නේ ඒ පිරිස. ඇයි හාමුදුරනේ මේකක් නැත්තේ? නෑ, සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරයි කියලා නෙමෙයි දඩයම්. දැන් අපි ඒක තමයි මේ හැමතිස්සෙම දැන් මේ මාධ්‍ය තුලින් අපේ හාමුදුරු කියන්නේ. ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ දඩයම් කරන්න නෙමෙයි, මේ පුංචි පුංචි දේවල්, පිස්තෝලයක් අරගත්තු මිනිහෙකුට, එහෙම නැත්නම් ඒක ලියාපදිංචි කරපු මිනිහෙකුට දඬුවම් කරන එක නෙමෙයි වැඩි. රංජන් රාමනායක මහත්තයා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ, නැත්නම් ඔහුගේ ගේ පරීක්ෂා කරලා තියෙන්නේ සැබෑ ලෙසම කියනවා මේ පටිටික ගන්න කියලා. ඒ කියන්නේ මෙයා විසින් පටිගත කරන ලද දුරකථන ඇමතුම් වල පටිගත කිරීම ටික ගන්න කියලා. දැන් ඒක අරගෙන තියෙනවා, දැන් එළියට ඇවිල්ලා තියෙනවනේ. එහෙම නැත්නම් මේක පුංචි මේ දෙයකට කරපු දෙයක් නෙවෙයි, ඒකෙන් ලොකු දෙයක් එළිවේවිය කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම වෙනත් අය අත්අඩංගුවට ගනිපු අවස්ථාවලෙත් ඒක ඇත්තටම එක්ක පොලිසියත් මේකට ඔවුන් උස්සලා තියන්න මේක ගත්තු හැටියෙම අපි නම් කිව්වේ මේ එක එකාගේ මේ චරිතය ගොඩ ගන්න, උස්සලා තියන්න, වීරෝ කරන්න, පුම්බන්න කරපු වැඩක් කියලා. ඒක නිසා ඒ පිම්බිල්ලට නම් අපි කැමති නැහැ. අපි කියන්නේ එදා කිව්වෙත්, අද කියන්නේත්, හෙට කියන්නේත් හරියට කරන වැඩේ කරන්නේ කියලා. මම මීට ඉස්සෙල්ලත් මාධ්‍ය සාකච්ඡාවල ගුවක් කරන වැඩේ හරියට කරන්න නිකන් කැත ගා ගන්න, ජරාව ගා ගන්න, බාල්දු වෙන වැඩ කරන්න එපා කියලා තමයි අපි රජයට කියන්නේ. විශේෂයෙන්ම ඔබ වහන්සේ යම් අධිකරණ යෝගයක් අරගෙන ඇවිල්ලා ඔබ වහන්සේගේ සියලුම කාමරයේ තියෙන පෞද්ගලික සියලු දේවල් පරීක්ෂාවට භාජනය කරොත් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි උසාවි නියෝගයක් අරගෙන ඇවිල්ලා අපි ඕන දන පරීක්ෂා කරන්න පුළුවන්. අපිට තියෙන්නේ වඩාත්තයි පාත්‍රයේ සිවුරයි ওই ටික තමයි. අපි දාපු ඩීල් එකක් නැහැ. අපිට උසාවියත් එක්ක හෝ එහෙම නැත්නම් වෙනත් ආයතනත් එක්ක හෝ අපි ඩීල් දාලා නැහැ. අපිට කරලා තියෙන්නේ අපි ඇත්ත රටට කතා කරලා අපි ඇත්ත කියපු විතරයි. ඒ ඕනෙකින් උටවල බලන්න පුළුවන්. හැබැයි ඒක බලනවා නම් හැබැයි ලෙසම ඇත්තක් තියද කියලා හොයලා ගිහිල්ලා බලන්න ඕනේ. නිකම්ම නිකම් බොරුවට ගිහිල්ලා පාච්චල් වෙන්න ඕන නැහැ. ඒක පොලිස්පති ඉන්නව නම් පොලිස්පති කරන වැඩේ දැනගන්න ඕන, පොලිස්පති හරියට කරන්න. ඒ වගේම නීතියේ ඉන්න ලේකම්වරයා කොහොමද වැඩ කරන්න ඕනේ කියලා ලේකම්වරයා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ජනාධිපති හරි අගමැති හරි මේ කට්ටිය හරි දැනගන්න ඕනේ කොහොමද හරියට මේ වැඩේ කරන්නේ, යුද්ධ කරේ කොහොමද හරියට ඒ විදියට මේ යුද්ධෙත් කරන්න. ඒ කියන්නේ වහන්සලා කියන්නේ රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාගේ නිවස පරීක්ෂා කිරීම හරියට කරේ නැහැ කියලා. නිවස හරියට පරීක්ෂා කරන්න ඇති. නමුත් මේ හැමෝම කතා කර කර ගිහිල්ලා කියලා තියෙන්නේ දැන් මේ ඩීල් එකකට යනවායි කියලානේ. එහෙම නැත්නම් මේ සුළු දෙයක් කරයි කියලා, දැන් මහා පරිමාණ දෙයක් අහුවෙලා තියෙනෝනේ. සුළු දෙයක් බලන්නේ ගියේ කියලා තමයි මුලදී කිව්වේ. හැබැයි දැන් මහා පරිමාණ දෙයක් අහුවෙලා තියෙනවා.
ඒ අහුවෙච්ච මහා පරිමාණ දේ රටට කියල විතරක් මදි. ඒ වෙච්ච දේවල් උනේ මෙහෙමයි කියලා හරියට හඬ පට පරීක්ෂා කරලා ඒ හඬ රංජන්ගේමද කියල බල්ලා, ඒ හඬ අර විනිශ්චකාරවරියකද කියල බලලා, ඒවගේම ඒවට අගමැතිතුමා ඒවගේම අජිත් පී පෙරේල්ලා උදව්කරාද කියල බලලා කඩිනමින් පරීක්ෂණයක් පවත්වලා ජනාධිපති කොමිසන් පරීක්ෂණයක් හරි තියලා වහාම දඬුවම් දිය යුතුයි. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. එහෙම කළොත් තමයි මිනිසුන්ට දැනෙන්නේ. ඔහොම එහෙම නොකළොත් තමයි මිනිස්සු ওই කතා කියන්නේ. විශේෂයෙන් රජන රාමනායක හිටපු අමාත්‍යවරයා බොහෝ විට සමාජයේ ප්‍රශ්න වංචා දූෂණ සම්බන්ධව දූෂණ විරෝධී මේ වෙකේ සංවිධානයේ ප්‍රධානියා විදියට කටයුතු කරා. ඉතින් අපි දකින එතුමාගේ බොහෝ දේවල් ජනතාව වෙනුවෙන් ඔහුගේ ගෙදර ප්‍රශ්නයක් හෝ ඔහුගේ නිවසේ ප්‍රශ්නයක් හෝ පෞද්ගලික බූදල් සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි ඔහු රට විඩුවෙන යම් ආකාර අදහස දක්වලා තියෙන්නේ. ඔවුන්ට යම් ආකාරයේ මූලාශ්‍ර තියාගන්න, ඔවුන්ට යම් ආකාරයේ මහජන නියෝජිතයන් විදිහට මූලාශ්‍ර තියා ගැනීමේ සජාතාරාත්මක අයිතියක් නැද්ද? නෑ. ඉතින් මේ මේකනේ දැන් රංජන් රාමනායක මහත්තයා මහින්ද රාජපක්ෂ හිරේ දාන එක, ඊළඟට ගෝඨාභය රාජපක්ෂ හිරේ දාන එක, ඒ වගේම නාමල් රාජපක්ෂ හිරේ දාන එක, ඒ වගේම තවත් ඔය මැති ඇමතුන්ගේ නම් කීපයක් ඒ කට්ටිය හිරේ දාන්න දාන එකද එයාගේ ජාතික ව්‍යාපාරය. එහෙම නැත්නම් ජාතිය ගොඩ නැගීමේ ක්‍රමය, එහෙම නැත්නම් නීතිය සුරකීමේ ක්‍රමය ඒකද? මට නම් තේරෙන්නේ නැහැ. එතකොට මෙතන තිබිලා තියෙන වෛරයක්නේ. එතකොට උසස් වීම් දෙන එක රටගෙන ආදරයකින්ද කරේ? ඒ උසස් වීම් දුන්නේ සියලු දෙනා කතා කළා පක්ෂපාතීත්වයෙන් නම් නීතියට කතා කළ නීතියට බලපෑම් කරලා යම් යම් දේවල් කියන එක කරන එක අභියෝග කරන එක ඒව කරවන එක රට ගැන හිතලද කරේ? ජාතිය ගැන හිතලද කරේ? ආගම ගැන හිතලද කරේ? කවුරු ගැන හිතලද කරේ? ඒ කියන්නේ ඔබවහන්සේලා හිතන්නේ මේ සිස්ටම් එකේ අවුලක් නැද්ද කියලා? සුදුසු මිනිහට සුදුසු දේ ලැබෙන්නේ නැති මේ මේ ඔබවහන්සේලා කියන දැන් අපි කියන අධිකරණය කියන කරඬුවක් වගේ පූජනීයයි එහෙම කියන ඒවා ගත්තහම සමස්තයක් විදියට මේ රටම යම් ආකාරයක අර්බුදයට ලක් වෙලා තියෙනවායි කියන එක ඔබවහන්සේට ඇත්තටම ඉතින් මේක මුලදිම කිව්වේ රංජන් රාමනායකනේ කිව්වේ එතන දූෂිතයි කියලා. නීතිය රකින්න තැන දූෂිතයි කියලා කිව්වා. හැබැයි ඒ නීතිය දූෂිතය භාවයට පත් කරන්න රංජන් රාමනායක මුල් වෙලා තියෙනවා. රංජන් රාමනායකලා වගේ මැති ඇමතිවරු එකතු වෙලා තමයි එතන දූෂණය කරේ, එතන විනාශ කළේ, එතන අපවිත්‍ර කළේ. ඒ නිසා ඒකට රංජන්ලා වග කියන්න ඕනේ. ඒ හිටපු අගමැතිවරු වග කියන්න ඕනේ. ඒ හිටපු ජනාධිපති අනිවාර්යෙන් වග කියන්න ඕනේ. එහෙම කරපු මේ ආයතන ටික ආයේ පිරිසිදු කරන්න මහත්තයෝ මාසිකින් දෙකකින් පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. දැන් මේ ආයතන ටික පිරිසිදු කරලා ওই වගේ පාදඩ වැඩ කරන ජඩ වැඩ කරන මැති ඇමතුරු ඉන්නවනම් වහාම එළියට දාන්න ඕනේ මේ ආණ්ඩුවෙනුත්. ඒ වගේම තමයි ජනාධිපතිතුමා බලා කියා ගන්න ඕනේ තමන්ගේ මැති ඇමතුරුන්ට නිසි මගක් පෙන්වන්න මගේ රජය ඇතුළෙති බලා එකෙක්වත් මේ විදිහේ නීතියට ඇඟිලි ගහන අසාධාරණය වෙනුවෙන් පෙනී හිටින මිනිහෙක් බවට පත් වෙන්න එපයි කියලා අපි ඔබතුමාගේ මූලිකම පරමාර්ථය වෙලා තිබුණේ මේ රටේ හදන්න. ඒ වගේම මේ රට බාරගත්තේ මේ රට විනයක් ඇති විනයගරුක රටක් කරන්න. ඒ වගේම මේ ඔබතුමා මේක බාරගත්තේ නීතිගරුක රටක් කරන්න. ඔබතුමා මේ රට බාරගත්තේ ආරක්ෂිත රටක් කරන්න. ඒක කරන්න කල් මරන්නේ නැතිව මේ සියලු ආයතන වලටත් කියලා නීතියත් හරියට හදලා පොලිස්පතිටත් අවවාදයක් අනුශාසනාවක් දීලා එක එක කරන වැඩවලින් ඔබතුමන්ලගේ එහෙම නැත්නම් මේ රට බාරගත්තු ඔබතුමාගේ ඇඟේ කුණු ගා ගන්න එපා කියන පණිවිඩය තමයි ජනාධිපතිතුමාට දෙන්නේ. විශේෂයෙන් මාගල් කොඩ හාමුදුරුව ප්‍රකාශ කළා විශේෂයෙන්ම මේ අග්‍රාමාත්‍යවරයාගේ ඩීල් නිසා මේ ජනාධිපතිතුමාට මේ වැඩේ හරියට කරගන්න බෑ කියලා. ඔබවහන්සේලාගේ මතය කුමක්ද? මෙමයි මාගල් කන්දේ සුදත්ත කියන්නේ අපි බොහොම දන්න හිතවත් හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරන්ගේ මතය එක වෙන්න පුළුවන්. මම දකින්න එක විශ්වාසයක් තියෙනවා මහින්ද රාජපක්ෂ නැමැති පෞරසාත්මක චරිතය
එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තමාය ජනාධිපතිවරණය ඉල්ලන්නේ කියලා කිව්වේ නැත්නම් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කවුද මෙතෙන්ට ඉදිරිපත් කරන්නේ? එයා තමයි මේ රටේ ජනාධිපති. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයයි කියලා කියන්නේ මේ රට බේරගත්තු මේ රටේ යම් තරමක සංවර්ධනයක් ඇති කළ බොහෝ දෙනෙකුගේ ජනප්‍රියතාවයට පත්වෙච්ච අදටත් භික්ෂුන් වහන්සේලා හැර බොහෝ දෙනෙක් වඳින පුජ්‍යලයා. එනිසා එතුමාට මං හිතන්නේ පරිපාලනය ගැන රාජ්‍ය සේවය ගැන කියා දෙන්න අපි කවුද? එතුමා ඒ රාජ්‍ය සේවය අයියා මල්ලී දෙන්න එකතු වෙලා කරાવી. හොඳ සුසංයෝගයක් තියෙනවා, ආදරේ කරුණාව බෙදලා තියෙනවා. අපි ඒ ගැන දන්නවා, සහයෝගයෙන් මේ රට කරන්න කියලා මේ වගේ අයගෙන් ওই වගේ චෝදනා අහන විදියට වැඩ කරන්න එපයි කියලා තමයි ජනාධිපතිතුමාට අගමැතිතුමාට කියන්න තියෙන්නේ. හරි, රංජන් රාමනායක මහත්මයාගේ පහුගිය ආණ්ඩු කාලේ වැඩපිළිවෙල පිළිබඳව අපිට ඉතාමත් හොඳ චිත්‍ර රූපයක් ලැබිලා තියෙනවා. ජාතියට කරපු දේවල්, ආගමට කරපු දේවල්, නීතියට කරපු දේවල් මේවා කරන්න ඉඩ දීපු හැටි ජනාධිපතිවරයා ඉඩ දීලා තියෙනවා, අගමැතිවරයා ඉඩ දීලා තියෙනවා, අජිත් පෙරේරා මේ සඳහා පිටිපස්සේ ඉඳලා තියෙනවා. වන් ෂොට් එකෙම වැඩේ දීලා තියෙනවා. ඒ කියන්නේ UMP එකත් විනාශ කළා, රටේ නීතියත් විනාශ කළා, බලාගෙන යනට ඔහු රටත් විනාශ කළා තියෙනවා. ඒ වන් ෂොට් රංජන් රාමනායක අහිංසකද? අහිංසක මිනිසුන්ට ඇයි මේ විදිහේ නීතිය යහපත් ක්‍රියාත්මක කරන්න බැරි? රංජන් රාමනායකට පැය ගාණක් ඇතුළත අප දෙන්නේ සෙල්ලම් පිස්තෝලයක් හොයාගත්තු අහිංසක මිනිහෙකුට මාස 10ක් හිරේ යන්නේ. රුපියල් 1500ක් ගෙවා ගන්න බැරි වුණාම අවුරුද්දක් දෙකේ හිරේ යන්නේ. ජනාධිපතිතුමනි, මේ අවනීතිය නැති කරන්න. අපි සමහර වෙලාවට මාධ්‍ය තුලට ඇවිල්ලා මෙහෙම කතා කළාම අපේ සමහර නායක හාමුදුරුවෝ අහනවා, ඇයි උන්නාන්සල මේ කතා කරන්නේ කියලා. පහුගිය කාල වකවානුව ඇතුලේ ඔය ඉන්න හාමුදුරුවෝ 10-12 දෙනෙක් මේ රටේ කතා නොකළා නම් මහා අනිත්‍යත්වෝ කතා කරනකන් නිද්‍රාශීලීව බලාගෙන හිටි ඉන්දියානම් අපිත් ඒ විදිහට මේ රටේ මිනිසු මේ ඇත්ත වටහා ගන්නේ නැහැ. නිසා මේ රටේ මිනිසුන්ට ඇත්ත වටහා ගන්නයි අපි මේ ටික කියන්නේ. ඒ තමයි අපි අවදියෙන් ඉන්න ඕනේ. රට ගැන අවදියෙන් ඉන්න ඕන, ජාතිය ගැන අවදියෙන් ඉන්න ඕන, ආගම ගැන අවදියෙන් ඉන්න ඕන. ඒ වගේම අපේ මේ රටේ මේ වෙන විපත් පිළිබඳව ඒවා අපි හරියට අවදියෙන් ඉන්නේ නැත්නම්, අවදියෙන් කතා කරන්නේ නැත්නම්, අවදියෙන් මේ විදිහට කෑ ගහන්නේ නැත්නම් රංජන් රාමනායකලා වගේ තව 100,000 ගානක් මේ රටේ බිහි වෙන්න පුළුවන්. ඒක නිසා මින් ඉදිරියට මේ වගේ ඇමතිවරුන්ට මේ වගේ ජඩ වැඩ කරන්න, පාදඩ වැඩ කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ කියන එක අපේ ජනාධිපතිතුමා දැනගන්න ඕනේ. සමහර වෙලාවට ජනාධිපතිතුමනි, මේ පහුගිය කාල වකවානුවේ සිද්ධ වෙච්ච දේවල්, මේ සුළු දේවල් එළියට අරගෙන මහා පරිමාණ දේවල් යට ගහලා ඒවයින් මේ රටේ නීතිය වහන්න ගියොත් ඔන්න ඩීල් එකක් කියලා මේ රටේ මිනිස්සු කියනවා. ඒකට ඉඩ තියන්න එපා. ඒ වගේම මේ ආයතනවල වර්තමාන මේ ආයතන කිසිම තැනක නිසි ක්‍රියාකාරීත්වයක් නැති නිසා ඒ ඉන්න ප්‍රධානීන්ට වැඩ කරන්න බැරි වෙලා තියෙනවා. වහ වහාම සියලු ආයතන සක්‍රිය වෙන විදිහේ කටයුත්තක් සිද්ධ කරන්න ඕන. විශේෂයෙන්ම නීතිය හරියට කරන්න ඕන. ඔය සියලුම ආයතනවල තිබිච්ච හොරකම්, බොරු, වංචා, කපටිකම්, දූෂණ මේ සියල්ල හොයලා යහපාලන රජය නිද්‍රාශීලීව හිටියා වගේ ඉන්නේ නැතිව මේ රජය කරන්න ඕනේ හොඳම දේ තමයි හොරු ටික අල්ලන්න ඕනේ හැකිතා කික්මනින්. තව මාස දෙකකින් හෝ තුනකින් එනව ඡන්දයක් අපේ මිනිස්සු බලාගෙන ඉන්නේ එතකන්. අපි එතකලොත් මේ සටන නවත්තන්නේ නැහැ. මේ රටේ තියෙන වැරදි, මේ රටේ තියෙන අඩුපාඩුකම්, මේ රටේ තියෙන දුර්වලතා, මැති ඇමතිවරුන්ගේ දේවල්, ඒ වගේම අපිම ගොඩනගපු අපේ ආණ්ඩුව තුල යම් කිසි අඩුපාඩුවක් තියෙනම් අපි ඒ ගැනත් කතා කරන්න නොපැකිලව ඉස්සරහට එනවයි කියන කාරණා සිහිපත් කරනවා.